ගෙදර වැඩට දෙන්නෙක් ඉන්නවා අයියේ. උයන්න අස්පස් කරන්න නැන්ද කෙනෙකුයි. මහත්තයාව නාවන්නයි ඇඳුම් මාරු කරන්නයි මාම කෙනෙකු ඉන්නවා. එයාලා ඔයාට බයිනවද නංගි? අපෝ නෑ. ඉතින් නංගි එයාලගෙන් අහගන්න බැයිද ඔයා කොහෙද ඉන්නේ කියලා? එයාලා කියන්නේ නෑ අයියේ. නංගි මම මේක පොලිසියට කියන්නද? එපා එපා අයියේ. බැරිම තැන මොකක් හරි වුණොත් විතරක් අපි පොලිසියට කියමු. දැන් අර අර මිනිස්සු දෙන්න තාමත් යනවද? කොහොමත් අයියේ මිනිස්සු දෙන්න දවසට දෙපාරක් මේ ගෙදරට එනවා. මං මේ මහත්තයාගේ අක්කාගේ දුවද ඔම් මොකද්ද කතාවකුත් කියනවා. මං දන්නේ නැහැ අයියේ හරියට. මං අපේ තාත්තගේ කතාවක් දන්නෙත් නැහැ. මම දන්නේ මට අම්මා කියලා තියෙන්නේ අපේ තාත්ත කෝචිට පැනලා මැරුණා කියලා. නංගි මෙහෙමයි. නංගි මේ ඇන්ටි එනවා මේ පැත්තට. මං තියන්නම්. හරි අයියේ. බුදුසරණයි. ඊයේ වැඩේ හරියට වුණා නේද පුතා? ආ වුණා ඇන්ටි. හොඳට වුණා. අර කුඩ රූපස් කියන මිනිහම ඇණයක් වුණා නේද? හැබැයි ඇන්ටි ඒ ඇණේ මං දැන් හරියම තැනට තියලා ගහලා තියෙන්නේ. මට බය ඒ මෝඩයා අර ළමයි ඉන්න ගෑරිට කාන්දමක් වෙලා මට ඇණයක් වෙයිද කියලා. හැබැයි මේ ඊයේ නම් කුඩ රූපස් ගතින් හොඳ වැඩක් වුණා. දැන් එතකොට ඌද ඩංකන්? ඌද මැක්බත්? කාද බං ඌ? අපිට කන්න මොනවද දන්නේ නැති ඉන්නේ නේ ඇන්ටි. මම බලන්න. මෛත්‍රී භාවනාවෙන් හිතට ලොකු සන්සිමක් දැනෙනවා. ඔම් කතා නොකරින්න පාදුව. මොනවා හරි කියන්න. ඔයාට පුළුවන් මගෙන් ඕන දෙයක් අහන්න. අනික ඔම් නොකන්න බින්නත් එපා. ඇයි මාව මෙහෙ තියාගෙන ඉන්නේ? මේක එක වාක්‍යම තනක් තුව. ප්‍රේලිකාවලින් මගේ ඔළුව පිරිලා. ඒ දේවල් ඉක්මට විසඳේ. මගේ අම්මට මල්ලි කෙනෙක් හිටියා කියලා මම දන්නේ. අවුරුදු ගානක් තිස්සේ මාප කියන මනුස්සයාට සල්ලියෝගේ මහත්තයාද? තුන් දාහ ගානේ මගේ පුතට දැම්මේ මහත්තයාද? මාප පල්හොරෙක්. උත්තක්කඩියෙක්. මං 15 දාක් කිව්වා. හැම මාසෙම.
කෝර්ලාමයා ගිහිල්ලා මාර්ලාමෙක් නේ කියන්නෙත් නැතුව අර මාත්‍රද කොහෙද යන කතාවක් කිව්ව අන්න අපේ කෝල් එක හලෝ Madam, Madam, Ujit, Balamak Ujit, Mara Vedak Vila Thiyenne. Ane Madam, Dammum Kuwa Mara Sirke Passen Nang Yanda Bae. Hema Kathawan Nime Modiyo, Kalumudulali Call Kala. Iti? Ara Ape Galwale Bore Dahanika, Ispritale Arangi, Le Vilaklu. මලකෙලියයි මිනිය මැරලද බලනවාකෝ මේ යකා බෝරේ දාලා එතනින් අයින් වෙලා ඉඳලා නැහනේ ගල් කෑල්ලක් කැවිලා අත ගලෝලම ගිහිල්ලලු දැන් මොකද වෙන්නේ මැඩම් මම දන්නේ නැබම් මම දැන් පොලිසියන්න ඕනේ දැන් මොකටද පොලිසියන්නේ අනික ඔය ගල් වලේ වැඩ කරන උන්ගෙන් 150ම කුරු ගහලා වැඩ කරන්නේ ඉබන් ඉතින් අපි දෙන එකක් කෑ ඔව් ඉතින් මැඩම් නොදුන්නට ගල් වල මැඩම් කියලා නේ නැමේ මම දන්නේ කළු මුදලාලි කියන විදිහට නම් මූ මලොත් ලොකු විනාශයක් වෙන්නේ තම්සෙන් කඩේ වහලා දාලා යන්න ලැස්ති වෙනවා මේ මම අයයි මඩම් මර මේ බැලි ගන්න එනවාගේ කට්ටිය මග ඇතිනේ අයන ඒක දෙනවකෝ ඇඩයි මඩම් ලොකු වන්දියක් නම් ඉල්ලනවා ෂුවර් කොහෙද තියෙන සල්ලිද බලහම්කෝ වෙලා තියෙන්නේ මඩම් ඌ වගේ වැඩ කරන්න ඉතින් යෝධ බල යෝධ ශක්තිය ඕන මේ පොල් සම්බෝලයි බතුයි කාලා ඉතින් කොහෙද මේ හැබැයි උන්ට කුඩු දුන්න කතාවක් එහෙම නිකන් යටින් මතු වුණොත් එහෙම නම් සුනේසුම් මැඩම් ඈ පරිස්සමෙන් මේක කොහොම අනුරාධර කියන්නද මන් දන්නේ මේ මං ඉන්න අර පැත්තට යන්න මැඩම් සරම් නළු සම්මාන කොස්සද යන්නේ තිබු ටිකක් අයින් කළේ ඔබ මේ ඔෆිස් එක පොඩ්ඩක් අස් කරලා ඩෙකරේට් කරගන්න ඕන. අම්බලෙ මේ පැත්තෙන් රැකයක් හදලා ඒ ටික ඔක්කොම එතනින් තියන්න. මේ ජිනාට මේන් රෝල් එක දියා. වැඩ වැඩි කරලා හිර වෙන්ඩර්ලා තනියෙන් විඳවන්න අරපන්. තේරෙනවද? බලත් නිකන් පිස්සු පිහාට වගේ වැඩ කරන්නේ. වැඩ දුන්නාම හත්පොලේ ගා ගන්න. දැන් ඒක මෙත්ම අරුන්ගේ ප්‍රොඩක්ෂන් එකට පොල්ල තියෙන එක ඒක වෙන්නේ නැද්ද? ඒක මේ වැඩේට සෙට් වෙන්නේ නැහැ සර්. ඒක අපිව දැක්කම බයලා දුවනවනේ. ඒක බය වෙලා ඉන්නේ. උන්ට අවස්ථාව දෙනවට අපට තරන්න ඕන. දැන් අර දෙවන්ද වැඩේ මොකද? ඒ වැඩේ සෙට් වෙනවා සර්. බලගේ ප්‍රොඩක්ෂන් එකේ ලෝකව ස්ටේජ් මැනේජර් දාපු එක අයින් කරපන්. අයින් සර්. ආත වෙනවා ස්ටේජ් මැනේජර් උඹ ෆීමේල් ලීඩ් රෝල් එක දීපන් ජිනාට හරි ඔය රඟපාන්න ඕන කෙනෙක් ඉන්නව නේද උන් ඔක්කොරම දීපන් chance එක මේල් ලීඩ් රෝල් එක දීපන් පරක්කුවට අනේ සර් ඒක මං කරන්න ඔබට ඒක ගැලපෙන්නේ නැහැ නේ කටහගෙන කියන දේ කරපන්කෝ සර් ජීවන්ත එළගිරිය ළඟ ඌට වැඩේට එන ඔෆිසර් එළගිරිය ඔපරේෂන් එක ලක්ෂ 20ක් දෙන්න සදද අපි තිම කරන දේවල් කී කී කරන්නේ නැහනේ බං එළගිරියට මම කොහොමවත් ආදරේ වන්දේක එළගිරිය පවුස සර්ට පින් නේද මේ ඩ්‍රාමා එකට ලෝකයික එක අයිඩියාස් දාන්න આવොත් ඒ ඔක්කොම ගනින්. ඊට පස්සේ මං ආවම මට පෙන්නපන් ඒ දාපු අයිඩියාස් මොනවද කියලා. මං ඒ ඔක්කොම කන පිට අරවනවා. මොකද ඔකට තේරෙන්න ඕන ඔකගේ අයිඩියාස් ඔක්කොම ප්‍රාථමිකයි කියලා. හරියට හරි සර්.
හිරගිරිය පවුස සරන්දෙහි කැම්පස් ගියම සමහරු හිතාගන්නේ අපි මේ රජ සැප විඳිනවා කියලා. යකෝ නාට්‍ය පුහුණු වෙන තැනක් නැහැ කියහන්කෝ. උඹ නිකන් හිතා. කාටද මචං මේ කටක් කළ කියන්න පුළුවන්? උඹ දැන් කීපාර රිපීට්? එකපාරයි බල්ලෝ. මට උන් කියලා දෙන දේවල් තේරෙන්නේ නැහැ බා. වෙලාවකට ඉඳලා මොකට සයන්ස් කරාද කියලා. ආර්ට්ස් කරන්න බෑ බං. ආර්ට්ස් 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 මං හිතුවා මට සයන්ස් පුළුවන් කියලානේ. උඹට බැරිද? ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ෆේල් වෙලා තර්ඩ් ෂයි කැම්පස් ගියපු විදිය දන්නේ මමනේ බං. මචං සයන්ස් කරලා කැම්පස් ගියා කියන හැඟීම තේරුම් ගන්න ගිහින් තමයි බලේ පරගෙන ගත්තේ. ඔබ වාසනාවන්තයි. සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම් කරන්න මොකද නෑ බං. අපේ කැම්පස් එකේ වුන් ඉන්නේ ගව් ගානක් ඉස්සරහින් මට වඩා. අපි නිකම්ම ඇලිලයි බං. හැබැයි මේ පාර රිපීට් එක නම් දාගන්නවා පොඩ කොමාරි. මොකද බං අරු අරු මේ ෆෝන් එකේ මිනි ඕක අසනි ගෑස් දෙක දැක්කන එක මේ මන් දන්නේ මට නම් තේරෙන්නේ නෑ බං. මචං ගාසියා ලෝකයට තිබිච්ච ස්ත්‍රී අනුකම්පාවාදී හැඟීම මම තමයි මූටත් තියෙන්නේ. හොඳට හොඳට මතක තියාගන්න නම් වැට මොකක් හරි කරදරයක් වුණොත් මම මම තමසල එකෙක්වත් අතාරින්නේ නෑ. හොඳ මතක තියාගන්න එක. අයියා මල්ලි කො කොල්ලෝ ටික කොල්ලෝ නෑ කොල්ලෙක් ඉන්නවා මල්ලි ලගයා කිව්වා මේ සතිය ඉඳලා දිගටම ඉන්නවා කියලා මෙහේ